මේ වෙනකොට 90%ක් ඒකේ තිබුණු අක්‍රමිකතා නතර වෙලා තියෙනවා. යම් යම් වෙනස්කම් කීපයක් අපි නව වසරේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. යම් නිලධාරීන් ප්‍රමාණයක් වැඩි නිලධාරීන් ප්‍රමාණයක් අපිට ස්ථාන මාරු කරන සිද්ධ වෙනවා. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඒ වගේම ජනතාවට සේවය සැපයීම සඳහා රජයේ නිලධාරීන්ට අමතර මුදල් අය කරන්න බෑ. ඒක එතකොට අල්ලසක් හැටියට තමයි සැලකෙන්නේ. ඉතින් සමහරක් විට දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු රජයන් මේවා දිහා අහක බලාගෙන හිටපු නිසා මේවා සමහරක් විට නීතිගත වෙලා තියෙනවා. ඒ තත්ත්වය අපි වෙනස් කරලා ජනතාව ගෙවිය යුත්තේ රජයෙන් නියම කරන ප්‍රමාණය පමණයි. ඒ සඳහා අපි කටයුතු සූදානම් කරමින් තියෙනවා. හයසීයක්කට ස්ථාන මාරු දෙනවායි කියලා අපිට එක දවස කරන්න බෑ. ඒකේ ප්‍රධාන කාරණේ 600ක් මාරු කරන එක නෙමෙයි. අපිට මේ පිළිබඳව තොරතුරු ලැබිච්චයි ඉන්න. ඉන් එහාට ගියාම කොහොමත් වාර්ෂික ස්ථාන මාරු නිසා ස්ථාන මාරු වෙන්න ඕනේ 200ක් විතර පිරිසක් ඉන්නවා. ඉතින් මේ ඔක්කොම තමයි 600 කියලා කිව්වේ. නමුත් මේක පිරිසිදු කිරීම සඳහා ඒ ගත්ත ක්‍රියාමාර්ග ඉදිරියට කරගෙන යනවා. අපි විශ්වාස කරනවා ඒක කරයි නිලධාරියන් සහාය දෙයි. අපි තාම පැහැදිලිව කියන්න ඕනේ සියලුම ආයතනවල ජනාධිපතිතුමාගේ ජනතාවට දීපු එක ප්‍රතිඥාව තමයි දූෂණය සහ නාස්තිය නැති කිරීම. ඉතින් එතුමාගේ නියෝග අපිට පිළිපදින්න සිද්ධ වෙනවා. ඉතින් නිලධාරීන්ගොත් ඒ නියෝගේ පිළිපදින්න සිද්ධ වෙනවා. නොපිළිපදින නිලධාරීන් පිළිබඳව කටයුතු කිරීම අපිට පැවරෙනවා. ඒක අපි කරන්න සිද්ධ වෙනවා. ඒක නිලධාරීන්ද ඇමතිවරුද කියලා වෙනසක් නැහැ. ජනාධිපතිතුමාට ඒකට තිත තියන්න අවශ්‍යයි. ඇමතිවරු එහෙම කෙරුවොත් ජනාධිපතිතුමා බලාගයි. අපි යටතේ ඉන්න නිලධාරීන් එහෙම කරනවා නම් ඒ අය ඔබ බලා ගැනීමේ වගකීම අපිට පැවරෙනවා. ඉතින් අපිට ඒක කරන්න වෙනවා. එතෙන්දි දැන් බොහෝ විට ඔය වගේ ස්ථාන මාරු කළා නිලධාරීන් දඩුවම් දෙනවා. නමුත් ඊළඟට එන කෙනත් අර සුපුරුදු රාජකාරිය ආරම්භ කරනවා. මොකද ඔය ස්ථානවල අරටු වගේ මුල් බැසගත් ක්‍රමවේද තියෙනවා. මේ ඒ ක්‍රමවේදවල දොරවල් අපි බලලා තියෙනවා. අපි පරිගණක පද්ධතිය සුද්ධ කරලා තියෙනවා. මේ වගේ නොයෙකුත් පාස්වර්ඩ් හදාගෙන මේවට ඇතුල් වෙන්න පුළුවන් නිලධාරීන් හිටියා. ඒ සියල්ල අපි බලලා තියෙනවා. කොමසාරිස් ජෙනරාල්වරයාට සහ තව එක අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයෙකුට පමණක් මේ පද්ධතියට ඇතුළත් වෙන්න පුළුවන් ආකාරයෙන් අපි පද්ධතිය සකස් කළ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ නිලධාරීන් මේ පරිගණක පද්ධතිය අධීක්ෂණය කරනවා. පරිගණක පද්ධතියට ඇතුල් වෙලා වංචා සහගත ලෙස යම් යම් වෙනස්කම් කරපු රථවාහන 700ක ලියවිලි අපි අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා. තවදුරටත් මේවට ඇතුල් වෙලා හැම කිරීමේ හැකියාවක් දැන් නැහැ. ඒක නතර කරලා තියෙනවා. ඒ වගකීම අපිට ගන්න පුළුවන්.